ඔයාගේ පොල් වගාවේ ගොබය හා පත්‍ර ආශ්‍රිතව වෙනසක් දක්නට ලැබුණද? එහෙනම් ඒ වගේ වෙනසක් ඇති වෙන්නට හේතු විමසා බලමු. මෙම කෙටි වීඩියෝ පටය ආරම්භයේ සිට අවසානයේ දක්වාම බලන්න. ඒ අතරතුර පින්වන ඡායාරූපත් හොඳින් බලන්න. විස්තර කරන දෙයට හොඳින් ඇහුම්කම් දෙන්න. ඔයාගේ පොල් ගහේ දක්නට ලැබුණු අසාමාන්‍ය ලක්ෂණය බොහෝ විට මේ පින්වන ඡායාරූප අතර තියෙන්න පුළුවන්. එම තේනවා නම් මේ වීඩියෝ පටයේ දකුණු පස ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට එම වෙනසට හේතුව රෝගයක්ද, පලිබෝද හානියක්ද, නැත්නම් සාමාන්‍ය තත්ත්වයක්ද කියලා ඔයාලටම තීරණය කරන්න පුළුවන්. රෝගයක් හරි පලිබෝද හානියක් හරි නම් ඒකට විසඳුම මෙහිදීම දැනගන්නත් පුළුවන්. කොහොම වුණත් හොඳම දේ තමයි ඔයාගේ පොලිටමට අයත් පොල් සංවර්ධන නිලධාරී මහත්මයෙකුලව පොල් ගහ පින්වාගෙන අවශ්‍ය උපදෙස් ලබා ගන්න එක. පයේ අතු විකෘති වී තිබීම. මේ රෝග ලක්ෂණය කතා කර ඇති මුලින්ම අපි බලමු මේ පින්තූරයේ දිහා. මේ පොල් පැලේ සිටවන කොට තිබුණු ගොබය දැන් මේ පැලේ දකින්නට නැහැ. ඒට හේතුව දැන් පොල් පැලේ තියෙන්නේ දෙවනුවට ආපු විකෘති වුණු ගොබයක්. මේ විකෘති ගොබයේ අතු හොඳින් දිගෑරිලා නැහැ වගේම පිටිත් වර්ධනය වෙලා නැහැ කියලා අපිට පේනවා. ඒ වගේම වටේට තියෙන පොල්ලතුත් නිරෝගීව හැදුණු පොල්ලතු නෙවෙයි. අලුත් ගොබේ වර්ධනය වෙන්න ඕන කෙලින් අතට උනත් මේ ලපටි ගොබේ වර්ධනය වෙලා තියෙන්නේ ඇතේට. මේ පොල් පැලය වයස අවුරුදු එකමාරක් වගේ උනත් ගහේ වයසට සාපේක්ෂව හුඟක් වර්ධනය බාල වුණු පොල් පැලයක් නේද මේ අපිට පේන තියෙන්නේ. මොකක්ද හේතුව අපේ මේ පොල් පැලය මේ විදිහට වෙන්න? ගොබය මැරි ඇති පොල් පැලයක්. මේ අපිට පේන්න තියෙන්නේ වයස අවුරුද්දක් වගේ වුණු පොල් පැලයක්. ඔයාලට මේ පොල් පැලේ ගොබයක් පේන්න තියෙනවද බලන්න. හොඳින් බැලුවොත් ඔයාලට පෙනේවි දුඹුරු පාට වෙලා වේලිලා මැරිලා ගියපු ගොබයක්. මේ ගොබය අතින් අල්ලලා උඩට ඇද්දොත් නිකම්ම ගැලවිලා අතට එනවා. ගොබේ පහළ කෙළවර කෙඳි වෙන් වෙලා කොස්සක් ආකාරයට කෙඳි දිස් වෙනවා. මේ කෙළවර කළු දුඹුරු පාටයි වගේම ඇතැම් විට අතින් අල්ලලා බැලුවොත් තෙත ගතියකුත් ඔබට දැනේ. මේ විදිහට ගොබය ගැලවිලා යන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? කතුරෙන් කැපූ ආකාරයට දිස්වන පොල් අත්ත. මේ ලක්ෂණය නම් පොල් ගහේ ඕනම වයසකදී අපිට දකින්න පුළුවන්. හොඳින් දිගහැරිලා තියෙන පොල් අතුවල කෙළවර, එහෙමත් නැත්නම් මැද හරියේ කතුරකින් කවුරු හරි කපලා දාලද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මේ පොල් ගහේ වයසට සාපේක්ෂව වර්ධනයත් බාල වෙලා. මුළු ඉඩමම නිරීක්ෂණය කළොත් ගස් කිහිපයකම මේ ලක්ෂණය දකින්න ලැබේ. හුඟක් උස ගස්වල කඳ බේරුණු නොබේරුණු මේ ඕනම ගහක මේ ලක්ෂණය අපිට දකින්න පුළුවන්. කවුද මෙහෙම අපේ පොල් ගස්වල කතුරෙන් කපලා තියෙන්නේ? පිත්තේ පැලීම් ඇතිවීම. ගොඩක්ම මේ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ අලුතින් කඳ බේරුණු ගස්වල, නැත්නම් හොඳට වර්ධනය වෙමින් තියෙන කඳ මහත නිරෝගී ගස්වල. ඔබට හිතේ පොහොර ගොඩක් දාලා මහන්සි වෙලා හදලා මගේ ඉඩමේ තියෙන හොඳම පොල් ගහට නේද මේ හානි වෙලා තියෙන්නේ කියලාත්. ඔව්, ඒක හරි. පොහොරත් හොඳට ලැබෙනවා නම් අනිකුත් සාධකත් හොඳින් පොල් ගහට ලැබෙනවා නම් ඔයාගේ පොල් ගස හොඳට හැදෙනවා වගේම කඳ මහත් වෙන්න වෙන්නම වටේ තියෙන පිති පැලීමට ලක් වෙනවා. හැබැයි මේ පිති පැලුනට පස්සේ ටික දවසක් යනකොට පැලීම් වලින් තෙතට දීර ගලනව දකින්න පුළුවන්. ඒ වගේම පිති ඇතුළට යන්න යන්නම හප කොටස් වගේ කාලා දාපු ස්වභාවයකුත් මේ පින්තූරයේ පේන විදිහට ඔයාලට දකින්න ලැබේ. මෙහෙම ගහක් ඔයාගේ ඉඩමේ තිබුණොත් මොකක්ද ඔයාලා කරන්න ඕනේ? පිති හා කරටිය ප්‍රදේශයේ හප කොටස් දකින්නට ලැබීම. අපි දැන් බලන්න යන්නේ තවත් රෝග ලක්ෂණයක්. ගොබය ආසන්නයේ පිති හා කරටිය ප්‍රදේශයේ මේ පේන විදිහට විශාල සිදුරු තියෙනවා ඔබ දැකලා තියෙනවද? මේ රූපය බැලුවොත් පේන විදිහට සිදුරු වලින් හප කොටස් පිටතට ඇවිල්ලා තියෙනවා. තව ඒ සිදුරු ආසන්නව කුණු වීම්, දුර්වර්ණ වීම් හා ඇතුළත කොහු ගුලි තියෙන්න පුළුවන්.
මෙන්න මේ පින්තූරය හොඳින් බලන්න මේ තියෙන්නේ ඒ කොහුගුලි මේ කොහුගුලි ඇතුලේ ඉන්නවා රතු පාට ක්‍රොමීන් වර්ගයක් ඒ වගේම හිස රතු කඳ කිරි පාට පණුවොත් මේකම ඉන්නවා දැකලා තියෙනවද එහෙනම් මේ ඔබට තියෙන ගැටලුව වෙන්න පුළුවන් ගොබේ කඩා වැටීම ගොබේ කඩා වැටෙන්න ටික දවසකට කලින් ඔබ පොල් ගහ නිරීක්ෂණය කළාද එහෙනම් ඔබ දකින්න ඇති ගොබය මැලවිලා පැත්තකට ඇද වෙලා ගොබය වටේට තියෙන අතුත් කහ වෙලා පහතට කඩා වැටලා තියෙනවා හරියට මේ පැත්තකින් පේන පින්තූරය වගේ අවට පරිසරයේ ශබ්ද අඩු වෙලාවක පොල් ගහේ කඳට කන තියලා බැලුවනම් ඔබට ඇහි කිරි කිරි වගේ ශබ්දයක් හරියට සත්තු වගේ ගහ ඇතුළේ ඉඳගෙන කනවා වගේ අවසානයේ මේ පේන විදිහට ගොබේ මුළු මුලින්ම කඩාගෙන වැටෙන එක තමයි වෙන්නේ. ඇත්තටම කවුද මේ සත්තු? ඒක දැනගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. කොණු වූ ගොබයක්. බලන්න මේ අපි කතා කරන්න යන රෝග ලක්ෂණයත් ඔයාලගේ පොල් වගාවේ තියෙනවද කියලා. මේ විදිහේ රෝගයක් ආරම්භ වෙන්නේ මුලින්ම ගොබේ මැලවී යාමෙන්. ගොක්කත්තේ තියෙන දිලිසෙන ස්වභාවයත් මේකම නැති වෙනවා. මේ මැලවීම ගොබේෙන් ආරම්භ වෙලා අවට තියෙන අතුවලටත් යනවා. අන්තිමට ගොබේ හා ගොබේ අවට කොළත් කහපාට වෙනවා. මේ පෙනෙන පොල් ගහ දිහා බැලුවොත් ඔබට ඒ ලක්ෂණ දකින්න පුළුවන්. ගොබේ කහපාට වෙනවා පමණක් නෙවෙයි. අන්තිමේ මේ පේන විදිහට වේලිලා පහසුවෙන්ම අතට ගැලවිලා එනවා. මේ ගැලවුණු ගොබේ අග කෙළවර නාසයට ලං කරලා බැලුවොත් තද දුර්ගන්ධයක් දැනෙනවා. මේ විදිහට ගොබේට හානි වෙන්නේ කුමක් නිසාද? වැඩි විස්තර දැනගන්න පහළ අපේ ලින්ක් එකට පිවිසෙන්න. පැලවෙල ගොබය කහපාට වී මැරී යාම වයසින් කුඩා පැලවෙල දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ කියන්නේ යන්නේ මුලින්ම අපිට මෙතනදී දකින්න ලැබෙන දේ තමයි පැලේ ගොබය මැලවෙලා තියෙන එක පසුව මේ ගොබය ක්‍රමයෙන් කහපාට වෙලා අවසානයේ මිය යනවා ඔයාලා මේ ගොබය අතින් උඩට ඇත්තොත් පහසුවෙන්ම ගැලවිලා අතට එනවා මුළු පැලේම ගලවලා බැලුවොත් පස්සට යට කළ ගෙඩිය කොටස වීයෝ කාලා තියෙනවා දකින්න පුළුවන්. මේ ගෙඩිය හා කඳ කොටස දෙකට පළල බැලුවොත් ඒ තුල පස් පිරිල වගේ දකින්නත් ලැබෙයි. ඔයාලා හිතන විදිහට මේ අපේ පොල් පැලේ ගොබේ මැරුණේ කොහොමද? පත්‍ර වියලි පිලිස්සුණු ස්වභාවයක් ඈතට පේන්න තිබීම. මේ රෝගයේදී අලුතින්ම හානිය වෙලා තියෙන අවස්ථාවේ පහත මාලයේ පොල් අතු වල කොළපාට පැල්ලම් තමයි දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මේ රූපයේ පේන විදිහට ඒ කොළපාට පැල්ලම් දුඹුරු පාටට හැරිලා වියලි පිලිස්සුණු ස්වභාවයක් ගන්නවා. මේ පොල් කොළවල යට පැත්ත අරගෙන බැලුවොත් පණු කැදිලි තියෙනවා ඔබ දකි. මේ පින්තූරයේ පේන විදිහට ඒ පණු කැදිලි ඇතුලේ තලපුවන් ඉන්නවා. ගොඩක් වෙලාවට ගස් කිහිපයක හෝ මුළු වගාවෙම තියෙන ගස්වල මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මොකක්ද මේ හානිය? පොල් පැලවල කොළයේ දුඹුරු පාට ලප හෝ දුඹුරු පාට දික් ඉරි තිබීම. වයස අවුරුදු 3ට අඩු පොල් පැලවල ගොබයේ තියෙන කොළවල හෝ ගොබය අවට කොළවල රවුම් දුඹුරු පාට ලප තියෙනවා ඔබ දැක තිබෙනවද? මේ දෙකම දික්කතට දුඹුරු පාට ඉරි පත්‍ර දාර අතර මේ රූපයේ පේන විදිහට තියෙනවා. හරියට නිකම් අවුවට පත්‍රවල තැන් තැන් පිච්චිලා වගේද කියලා ඔබට හිතේ. ගොබේ දිගෑරියේ නැති පත්‍ර අරගෙන එකින් එක දිගෑරලා බැලුවොත් පත්‍ර දාර ඇතුලේ කණාමැදිරියක් වගේ හිස තැඹිලි පාට හා උදරයේ කළු පාට සතෙක් ඉන්නවා. මේ ඡායාරූපයෙන් ඔබට පෙන්නලා තියෙන්නේ ඒ කෘමියව. ඒ විතරක් නෙවෙයි. තව කෝෂ හදාන ඒ කෝෂ ඇතුලේ ඉන්න කෘමීන් සහ කීටයනුත් මේ පොල් කොළ ධාර ඇතුලේ දකින්න පුළුවන්. මේ නිසා මේ පොල් පැලේ වර්ධනය බාල වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේකට හේතුව අපිට මේ පේන කෘමියද? ඒක දැනගන්න අපේ පහළ ලින්ක් එකට පිවිසෙන්න. ඕවලාකාර මැද දුඹුරු හා වටේ කහපාට පැල්ලම් සහිත පොල් අතු. මේ රෝග ලක්ෂණ මුලින්ම ඔබ දැක්කේ පහත මාලයේ පොල් අතු වලින්ද බලන්න. පොල් කොළවල ළඟින් ළඟින් රවුම් නැත්නම් ඕවලාකාර ලප මේ විදිහට තියෙනවා.
ඒ පැල්ලම් වල මැද තුඹුරු පාටක් දකින්න පුළුවන්. ඒ වගේම මේ පේන විදියට මේ ලප වටේට කහ පාටට හුරු පාටකින් රැස් වලල්ලක් ආකාරයට දිස් වෙනවා ඔබට පේනවා ඇති. වියලි පරිසර තත්වයක් හරි ඔයාගේ ඉඩමේ නිතරම ජලයේ රඳා පවතිනවා නම් හරි මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් පරීක්ෂාකාරී වෙන්න. පොල් පැල සහ ලපටි පොල් වගාවකට මේ රෝග ලක්ෂණ ඇති වෙන එක සුලභ නිසා මේ රෝගය මොකක්ද කියලා දැනගන්න අපේ ලින්ක් එකට එන්න. असामान्य कोलकावी महा पत्र इलेटमिन वक्रवीम ओपे पोल्लीटम तकुनुपलातट आयात इडमाग्द एहिनाम मेगनोबानी वारेन्म देनुवात तेती ඔබට පේනව ඇති මේ පොල්ගස අසාමාන්‍ය කහපාටක් වෙලා තියෙනවා මේ ලක්ෂණය ඇති වෙන්න කලින් පොල් අත්තේ තියෙන පොල් කොළවල කෝණාකාර ස්වභාවය නැති වෙලා පත්‍ර තලය පැතිලිවීම දකින්න පුළුවන් හරියට මේ පින්තූරයේ පේන තියෙනවා වගේ ඊට පස්සේ පොල්කොළ ඉලයට ආකාරයට නැවෙනවා මීට අමතරව පොල්කොළවල ධාර වියලී යාමක් ඔයාලා දැකලා ඇති අවසානයේ අතු කඩාගෙන වැටෙනවා සහ පළදාව අඩු වෙලා ඉක්මනින්ම ගස පරිහානියට පත් වෙනවා මේක නම් ටිකක් අවධානයෙන් ඉන්න ඕන තත්ත්වයක් වගේ නේද පහළ ලින්ක් එකෙන් වැඩි විස්තර ඔයාලට මේ ගැන දැනගන්න පුළුවන් පත්‍රවල කොළ පැහැය අඩු වී පත්‍ර කහ පෑවීම ඔයාගේ ඉඩමේ පොල් ගස්වල පොල් අතු කහ පාට වෙලාද මුලින්ම මේ කහවීම ආරම්භ වෙන්නේ පහත මාලයේ අතුවල ඉඳලා ඉහළ මාලයේ අතු දක්වාද බලන්න පොල් ගස් කීපයකම සමහර විට මේ රෝග ලක්ෂණේ තියෙන්නත් පුළුවන් මුලින්ම වෙන්නේ සියලුම පොල් පත්‍ර සුළු වශයෙන් කහ පාට වෙනවා පසුව ක්‍රමයෙන් පහත මාලයේ ඉඳලා ඉහළ මාලයට කහ පාට වෙනවා මුළු පොල් කොළයම ඒකාකාරී කහ පාටකට හැරෙනවා හානිය වැඩිම අවස්ථාවකදී නම් කරටියේ අතුත් කහ පහ වෙලා මිය යනවා කල්යනකොට කඳ සිහින් වෙලා හොඳට තියෙන පොල් අතු අකාලයේ බිම වැටෙනවා වගේම නොමේරුව පොල් කෙටිත් බිමට වැටෙනවා මොකක්ද මේකට අපි කරන්න ඕනේ පාතමාලයේ අතු තැඹිලි පැහැවීම හා පත්‍රවල දම් පැහැ මලකඩ ලප ඇතිවීම මුලින්ම මේ රෝග ලක්ෂණ අපිට දකින්න ලැබෙන්නේ වැඩඹ වෙලා ක්‍රමයෙන් එය ඉහළ මාලයේ දක්වා පැතිරෙනවා මොනවද මේ රෝග ලක්ෂණ එකක් තමයි මේ පින්තූරයේ පේන විදිහට පොල් අතු තැඹිලි පාටට හැරිලා තියෙනවා ඔයාලට පේනව ඇති ඒ වගේම ඔයාලට පේනවද දම් පාටට හුරු මලකඩ පැහැති ලප හැම තැනම පොල් කොළේ තියෙනවා තව පොල් කොළවල අගිස්ස වියලී ගෝ පිලිසී ගියප ස්වභාවයකොත් අපිට දකින්න පුළුවන් මීට අමතරව පොල් ගෙඩි කුඩා වීම පළදාව අඩු වීම වගේ දේවල් වෙන්නත් පුළුවන් මේ තත්ත්වය මගහැර ගන්න මොනවද අපි කරන්න ඕනේ පත්‍රවල නාරටිය දෙපස කොළපාට වී තිබියදී අනිකුත් ප්‍රදේශ කහපාට වීම මේ රෝග ලක්ෂණත් මුලින්ම අපිට දැක ගන්න පුළුවන් පහත මාලයේ පොල් අතු වලින් ඔබට මේ පේන විදිහට පත්‍රවල කාපෑවීමක් ඔබගේ ඉඩමේ දකින්න ලැබෙනවද බලන්න ඒ කියන්නේ ඔයාලට පේනවද මේ පොල් කොලේ මැද නාරටිය දෙපස කොළපාටින්ම තිබියදී දෙකලවර විතරක් කහපාට වෙලා තියෙනවා පත්‍රවල හැඩේ හෝ ප්‍රමාණයේ කිසිම වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහටම පොල් අත්තෙත් පිත්ත දෙපස අපිට දකින්න පුළුවන්. හරියට කවුරුවරි හිතාමතාම මේ විදිහකට රටාවකට පොල්කොළ පාට කරලද කියලා හිතනවා ඇති නේද? ඇත්තටම මේ රටාවකට කහපාට වෙන්නේ මොකක් නිසාද? ඒක දැනගන්න වැඩි විස්තර සහිත ලින්ක් එකට යන්න. ගොපේ පත්‍ර අසාමාන්‍ය ලෙස ඇඹරී යාම මේක නම් අපිට ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණයක්. රෝග ලක්ෂණවල මූලිකම අවදීදී අපිට දකින්න පුළුවන් නොමේරු පත්‍ර දිගින් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පින්තූරයේ පේන විදිහට ගොබේ පොල් අතුවල අග කොටස දිග හැරෙන්නේ නැතිව සික්සෙක් ආකාරයට නැතිනම් දෑකෙති දෑකෙති ආකාරයට අපිට දකින්න පුළුවන්.
පලදරන පොල් ගස්වල නම් ගෙඩිවල පිටුපස පැලී තිබීමත් මේ රෝගීම ලක්ෂණයක්. තවදුරටත් රෝග ලක්ෂණ තිබුණොත් පොල්ලතු හට ගැනීම හා වර්ධනයත් ඇනේ හිටිනවා. මේ රෝගය ගැන වැඩි විස්තර දැනගන්න පහළ ලින්ක් එකට යන්න. පොල් ගහක් කියන්නේ පිදුණු දවසේ ඉඳලා ගහමී යන තෙක්ම හැමදාම අපිට මලුයි. ගෙඩි අත්වෙල ලබා දෙන ගහක් අවුරුද්දකට ගෙදරකට ඕන කරන මුළු ගෙඩි ප්‍රමාණයම එක පොල් ගහකට ලබා දීමේ හැකියාව තියෙනවා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. පනාවකයා අපි වෙනුවෙන් සේවය කරලා අවසානයේ යම් දිනක මේ මිහිතලෙන් අයින් වෙලා යනවා. ඉතින් මේ තරම් වටිනා සම්පතක් ලෙඩක් දුකක් නැතුව රැක බලා ගන්න අපි අපේ කාලයෙන් මිදක් වෙන් කරමු. හරියට අපේ දෙමාපියන් වගේ. එයින් මේ රටේ ජාතික නිෂ්පාදනයේ දායක වෙන සාඩම්බර පොල් වගාකරුවෙකු වෙමු.